கத்தாவக்கி ரட்டையக்கும் முப்பத்தக்கி அது துலாஸ்ரேனிய நர்த்தன விஷயாட்டத்தே ரட்டையக்கும் ஹேவா த்ரித்தியாகிய சாந்திகாமிய பிலிபந்தவ துல புத்தாலட்ட புகோ கர்ணு காரணா கெனேன்ட்ட அப்பித் சமக அது மெதிரியட்ட பெமினிலா சம்பத்தாயகத்தே சப்பேனுவ சவுந்தர கலா விஸ்வ வித்யாலே விஸ்ராமிக்க உபகுலபதி ஏவாகேம ஜேஷ்ட மகாச்சாரிய ஜயசேன கோட்டைகொட மெதிதும் ஐவன் இவகேம சவுந்தர கலா விஸ்வவித்யாலே விஸ்ராமிக ஜேஷ்ட மகாச்சாரிய லயனல் பெந்தரகே மெதிதுனுத் அபித் சமக எகத்து வெனவா சம்பத்தாயகத்தே சப்பயன் ஐவன் சார் ஐவன் அபி கிரியாகாரகம வடாத் சுந்தர கரன்ன அபிட வாதன ஷில்பி உதயப்ரிய குமார் மகாத்மியத் அத அபி சம்பத்தாயகத்தே சப்பயமின் அபிட வாதனின் சஹாய வெனவா ஐவன் दुलपुताल दान्न दुलहाश्रेणीय शांति कर्म ओबट इगन गानती है इधिंग रटयाकुम शांति कर्म गेन तम यदापि कथा करान्ने नर्तन कला वहा सबेंदी सांस्कृतिक ऐतिहासिक पशुबिम अध्ययन कर्मी जाति उर्मयान रेख गैनीम संदा क्रिया करायकियन हयवेनी निपुणतावय एई निपुणतावे हतर हटियट हय हतर मट्टम हटियट देशीय नर्तन संप्रदाय अयात निर्देशित शांति कर्म पिलिबंद विमसुमट लाकराय ए यटते दुलपुतालट तीयन्याद रटयकुम शांति कर्मे पिलिबंद तोरतुरु विमसला ए पिलिबंद एगईमट लाकरन्न इतिं अपे क्रियाकारकमट अवतीर्ण वेन्न कलिं दुलपुताला अद साक्षात्चाव होंदट नरंबला ए वगेम अध्ययनय करला साक्षात्कारगतियुत इगिनुम फल कीपयक् तियेनवा रटयकुम शांति कर्मे आरंभय हा सबेंदी पसुबुम विस्तर करन्न ओनि रटयकुम शांति कर्मे पवैत्तीमे अरमुणु विचारयट लक् करन्न ओनि रटयकुम हा सबेंदी विश्वास सार धर्म चारित्र विधि पिलिबंदव तोरतुरु इदिरिपत् करन्न ओनि एकम दुवल पुतालट तियेनवा दरुवन नोलेबु स्त्रींट दर्वन लबा गैनीमट तमाय मे शांति कर्मे पैवत्वे महाचार्य लायनल बेंतरगे गुरुतुमागें अपि कैमती अपे दुवल पुतालट मे पैवत्ती मे आरमुनु पीलिबंदव अदहास इदिरिपत् करन्न दयावर दुवे पुते शांति कर्मयक् पवत्वनकोट एकट मूलिक वन पशुबिमक् अरमुणक् अपेक्षावक् तियेनवा मे अपेक्षा अतर රටයකුම එහෙම නැත්නම් රිද්ධියාගේ කියන මේ මහා ශාන්ති කර්මයේ පවත්වන්නට අරමුණු වෙලා තියෙන්නේ විශේෂ වෙලා තියෙන්නේ ධාරකෝත්පත්තිය හා සම්බන්ධවයි විශේෂයෙන් ලංකාවේ පවත්නා ශාන්ති කර්ම බොහොමයක් සමස්ත මානව වර්ගයා වෙනුවෙන් කරන්න පුළුවන් නමුත් මේ ශාන්ති කර්මයේ තියෙන වැදගත්කම වටිනාකම මේ ශාන්ති කර්මයේ තියෙන ප්‍රබලත්වය වෙලා තියෙන්නේ කාන්තාවන් උදෙසා පවත්වන ශාන්ති කර්මයක් කාන්තාවන් උදෙසා පවත්වන ශාන්ති කර්ම උඩරට පහතරට සබරගමු මේ පළාත් තුනෙම තියෙනවා පහතරට පළාතේ විශේෂයෙන් දරුවන් නොලබු ස්ත්‍රීන් නොලබන ස්ත්‍රීන්ට දරුවන් ලබා ගැනීම උදෙසා
ගැබ්ගත් කාන්තාවන්ගේ ගැබ දරු ගැබ ආරක්ෂා කර ගැනීමටත් දරුපත හොඳින් එහෙම නැත්නම් නිරුපද්‍රිතව බිහිවීමටත් දරුවා ආරක්ෂා කරවා ගැනීමටත් මේ ශාන්ති කර්මයේ මූලික අභිප්‍රාය බවට පත් වෙලා තියෙනවා ඇත්තම කියනවා නම් මේ ශාන්ති කර්මයට පාදක වෙන ඇදහිලි විශ්වාස පද්ධතිය බලනකොට මේ ශාන්ති කර්මයේ රිද්දි බිසව් එහෙම නැත්නම් රට යක්ෂනි රට යකුම කියන බැරි රට යක්ෂයෝ ඊළඟට කළු කුමාරයා සංකල්පය මේ එක්කම එකතු වෙලා තමයි මේ ශාන්ති කර්මෙ තියෙන්නේ ඇත්තම කියනවා නම් මේ ශාන්ති කර්මයේදී අපි දකිනවා ආරම්භයේ සිට අවසානය දක්වා එකිනෙකට බද්ධ වූ පෙළපාලේ රසක් මේක ඒ විශේෂයෙන් කාන්තා වන් උදෙසා කෙරෙන ශාන්ති කර්මයන් නිසා ඒ ධාරකෝත්පත්ති හා සම්බන්ධව ඉතාමත් මනාව පැබදිලා තියෙනවා මනාව මේ ගැට ගැහිලා තියෙනවා එහෙම නේද මහාචාර්යතුමනි මහාචාර්යතුමනි තවත් කරුණු කීපයක් තියෙනවා මේ ශාන්ති කර්මයේ පැවැත්මේ අරමුණු ඒ පිළිබඳව අපේ දුවලා පුතාලාට කරුණු ඉදිරිපත් කරන්න සර් ඔව් අත්ත වශයෙන්ම දරුවනි අපේ රටේ තියෙන ශාන්ති කර්ම පද්ධතිය අතර මේ නෘත්‍ය නෘත්‍ය නාට්‍ය කියන සංකල්පය ඒ වගේම අභිනය භාව ප්‍රකාශනය අදහස් ගෙනහැර දැක්වීම ඇතුළු නාට්‍යමය ගුණාංග රසක් ඇතුළු ශාන්ති කර්මය තමයි මේ රටයක්ම කියනට වඩා මම කැමති රිද්දියාගේ කියන මොකද රටයක්කු කියලා જાතියක් කොහෙවත් මේ මේ කවි මන්ත්‍රවල කියවෙන්නේ නැහැ ඒ කියවෙන හැමතැනකම කියවෙන්නේ රිද්දි බිසව් ගැනයි රිද්දි යක්ෂණියෝ ගැනයි එතකොට මේ රටයක්කු කියන භාවිතයට වඩා මේ රිද්දියාගේ කියන එක තමයි විශේෂයෙන්ම මාතර ගාලු පළාතේ භාවිතයට ලක් වෙලා තියෙනවා ඒක ඒ ගායනා පද්ධතියේ කියවෙනවා වෙන මෙහෙම මුනිදහංග සංග සරණ පන්තිල් රජන නිසදොව යද පිරුවත දිනඳු පූජා තුබුද සිකුරු දානි සහ ගනුව සාදු බුබුව දෙදෙන හර සිටු දිනුදාදු අපුරු යක රාතු සඳ යකිනිය ලැසුන හොත් නාඳ නන්ත බිලිඳුට පොරණ රෝතිවරු පැවතු නං ලත රිද්දියාගය කරව මෙලෙසට දැමේ දරුගැප් පිහිටවීම සම්බන්ධව මේ යාගේ පවත්වන කොට පැවැත්විය යුතු ආකාරයව කවිය කිව්වේ මේ යකඳුරා නාලා පිරිසිදු වෙලා පිරිසිදු වස්ත්‍ර ඇඳලා බුද්ධ ධම්ම සංඝ රත්න ඇතුළු පන්සිල් සමාදන් වෙලා මේ යාගයට එන්න ඕන දිනින්දු කුජ සහ සත් දින අතරේ මේ යාගයට සුදුසු නැති දින සඳහන් කරනවා මුනිදහන් සංඝ සරණ සම්පන්සිල් රැගෙන ඉසදෝ එයන්ද පිරුවට දිනින්දු කුජ බුද සිකුරු සනි සහ ගණුව සඳ බුද දෙදෙන හැරෙයිද ඒ කියන්නේ සද්වා සහ බදාදා ඇරෙන්න අනිත් දවස් ටික යදා ගන්න කියලා කියන්නේ නපුරු යක් රකු සඳ යකිණිය වැතුන හොත් අඟ නන්ට බිලින්දුට නපුරු යකුන් යක්ෂණියක් වැතුනොත් මේ පොරණ ඍෂිවරු කියලා තියෙන්නේ විද්‍යාගේ කියන යාගේ කරන්න කියලා මොකද විශේෂයෙන්ම මෙන්ද විද්‍යාගේ කියන එක දැන් මේ දකුණු පළාතේ විද්‍යාග මංගල්‍ය කියලා කියනවා මේක මංගල්‍යයක්. ඇයි මංගල්‍යයක් කියන්නේ? දැන් කාන්තාවක් විවාහ කරලා දුන්නාම සාමාන්‍ය ඒ කාලේ සිරිතක් තිබුණානේ මේ තෑගි භෝග දායාද ලබා දෙන සිරිතක්. ඒවා අතරට අයිතියක් තමයි මේ විද්‍යාගේ පැවැත්ම. මොකද කාන්තාවගේ අම්මා තාත්තා දෙන්නා අනිවාර්යෙන් දරු ගැබ්යක් හටගත්තාම ඒ කාන්තාවට ගෙදරට එක්කන් ඇවිල්ලා විද්‍යාගයක් පවත්වන්න ඕනේ.
මේක හැබැයි හොඳ විශේෂිත හේතුවක් තියෙනවා මොකද යා විවාහයක් කරාම යන්නම් පොඩි පොඩි අඬ දබර ඒවා මේවා තාය අදවයි අඩු වැඩි වුණාම කතන්දර ඇති වෙන්න පුළුවන් මෙවැනි කතන්දර ඇහෙනකොට අර ගැප් අරගෙන ඉන්නවනම් අර කාන්තාව එයාගේ හිත අවුල් වෙනවා හිත අවුල් වෙනවා කියන්නේ මේ ගර්භයේ හානි වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒ හින්දා මේ මංගල්‍යයක් හැටියට කාන්තාවගේ දෙමව්පියන්ගේ නිවසට එක්කන් ගිහිල්ලා දෙපාර්ශවයේ නෑදෑයෝ එක රාශියවල කිරිපැණි ආයිඩියෙන් සංග්‍රහ කරලා මේ රිද්ධියාගේ පැවැත්වීම සාම්ප්‍රදායික සිරිතක් හැටියට දකුණේ පැවතුනා. ඒතුන් ඉතින් එයින් සිද්ධ වෙනවා මේ කාන්තාවගේ ගර්භය ආරක්ෂා වෙන්න. මොකද ගැබ්ගත් කාන්තාව අනිවාර්යෙන් යහපත් මානසික තත්ත්වෙන් ඉන්න ඕන. ඒ තියන්න නම් අනිවාර්යෙන් ඒ කටයුත්තට මේ සන්තෝෂය කියන එක මේ කාන්තාවට ලබා දෙන්න ඕන. ඉතින් එහෙනම් ඒ කාරණාව එතන සිද්ධ වෙනවා. දැන් තව කාරණාවක් තියෙනවා. දැන් දැල්කල් දරුවන් නැති කාන්තාවන්ට කොහොමද දරුවෝ ලැබෙන්නේ? දැන් සමහර කාන්තාවෝ ඉන්නවා අඩු මාස ගානින් ගර්භය විනාශ වෙනවා. ගබ්සා වෙනවා. ඉතින් එහෙම ආයතත් මේ විශේෂයෙන්ම යකඳුරු පක්ෂය කරන්නේ අපනූලක් බඳිනවා. අපනූලක් බඳිනවා කියන්නේ රිද්ධියාගයක් කරන්න නැත්නම් මේ ගර්භය ආරක්ෂා කරන්න සූදානම් වෙනවා කියන්නේ. දැන් බෙන්දර පළාතේ නම් අපකල සක්වෙන් කළා. කලසක් වෙන් කරලා ඒ කාන්තාව නිදියා ගන්න කාමරේ උඩ වහලෙල් වෙනවා. දිනපතා මේ කාන්තාව නිදියා ගන්න ආවට පස්සේ පේන්නේ මොකද්ද? මෙන්න මේ කලස. ඒක පේනවා කියන්නේ මේ වර මට හානියක් වෙන්නේ නැහැ. මගේ ගර්භය ආරක්ෂා වෙනවා. මට මේ ආරක්ෂා කරලා තියෙන මගේ ගර්භයෙන් ඉඳලා මට කිසිම සැකයක් නැහැ. මේ සැකය දුර වෙනවා කියන්නේ ගර්භය ආරක්ෂා කරනවා. ඉතින් ඒ හින්දා මේ රිද්‍යාගේ කියන ශාන්ති කර්මයේ හුදෙක් ශාන්තිමය විදියකට වඩා මනෝවිද්‍යාත්මක චිකිත්සන ක්‍රියාවලියකුත් මෙහි පවතිනවා. ඉතින් ඒ හින්දා නාට්‍යමය පැත්තෙන් ගත්තත් මනෝමය පැත්තෙන් ගත්තත් ඒ වගේම සුන්දරත්වය පැත්තෙන් ගත්තත් රිද්‍යාගේ තාම සුවිශේෂ ශාන්ති කර්මයක් අපේ දරුවන්ට හොඳට දැකගත යුතු ඉගෙන ගත යුතු දේවල් අනිවාර්යෙන් මෙයාගේ තුල පවතිනවා. හොඳයි දුවේ පුතේ, ඉතාමත්ම පැහැදිලිව සහ බොහොම මනෝවිද්‍යානුකූල තත්ත්වයකින් කොහොමද මේ රට යකුම ශාන්ති කර්මය පැවැත්වීමේ අරමුණු ඒහා සම්බන්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපේ ගුරුතුමා හොඳටම පැහැදිලි කළා. ඒ වගේම මේ දරුවන් ලැබූ මව්වරුන්ට වැළඳෙන වැදුම්ගෙයි දෝෂ, කිලි දෝෂ, ඒ රෝගවලින් ආරක්ෂා වෙන්නත් මේ රට යකුම ශාන්ති කර්මය ඉතාමත්ම වැදගත් වුණා. ඒ වගේම මේ පිළිබඳව විශ්වාස කරා. ඉතින් මහාචාර්ය ලයිනල් බෙන්තරගේ මැතිඳුනි, දැන් ඔබතුමාට පුළුවන් අපේ දුවල පුතාලට කියන්න රට යකුම හේවත් විද්‍යාගේ මේ පැවැත්වන ක්‍රියාවලිය පිළිබඳව තියෙන තොරතුරු. ඉතින් ඔබතුමිය කියූ වගේ රට යකුම යාගයකින් බලාපොරොත්තු වෙන විශේෂ කාරණා සමූහයක් තියෙනවා. ඒ මොකද වර්තමානයේ අපිට දරු ගැබක් පිහිටියාම ඒ දරු ගැබ ආරක්ෂා කරගන්නේ මෙන්න මෙහෙමයි. මේ විදිහට උපදෙස් දෙන අවස්ථා එමටයි. ඒ අවස්ථා දෙනකොට ඒ සිතක් ශාන්තියක් අපේක්ෂාවෙන් කරන මේ කටයුත්තේදී දැන් අද වර්තමානයේ අපිට මේ සෞඛ්‍ය සේවිකාව ඇවිල්ලා අපිට මෙහෙම උදව් උපකාර කරනවා. මෙන්න මෙහෙමයි මේ වැඩේ කරන්නේ. නමුත් එදා හැම තිබුණේ නැහැ. එදා මූලිකත්වයට ගත්තේ සිතක් ශාන්තියක් අපේක්ෂාවෙන් කරන මේ ක්‍රියාවලිය ඇත්තෙන්ම කියනවා නම් ඒ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ යහපත් ජීවිතයක් ගත කරන්න, යහපත් දරුපසිතයක් ඇති කරන්න පසුබිමයි. එතකොට මේක උඩරට පහතට සබරගමු පළාත් තුනේ දින කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඒ වගේම උඩරට පළාතේදී කඩවරයක් අංකාරිය වෙන්න පුළුවන්. ඊළඟට පහතරදී අපේ රටයකුම එහෙම නැත්නම් විද්‍යාගය බෙන්තර පළාතේ කළු කුමාර සමයේ වගේ කුමාර සමයේ කියලා සබරගමු පළාතේ තියෙනවා. මේ හැම දෙයකටම බලපවත්වන්නේ එක්තරා විදිහක යක්ෂණියෝ, එහෙම නැත්නම් යකුන්, විසෝවරුන්, කුමාරවරුන් මේ වගේ විවිධ
ඇස්තට නොපෙනෙන යම් යම් සංකල්ප තමයි මේ රෝගාබාධ මේ උපද්‍රවය එක්කම ඇති කරවන්නේ. ඉතින් මේ ඇති කරවන රෝගාබාධ වලදී විශේෂයෙන් කාන්තාවන් උදෙසා පවත්වන ශාන්ති කර්මය මේ රිද්ධියාගේ කියන ශාන්ති කර්මය කියලා අනිවාර්යයෙන්ම පැහැදිලි කර දෙන්න පුළුවන්. එතකොට මාතර මෙන්තර රයිගම කියන ශෛලි තුනක් තියෙන කියලා මම පැහැදිලි කරලා දුන්නා. මේකේදී මේ මාතර පළාතේ පවත්නා ඒ රටේ යකුම් ශාන්ති කර්මය එහෙම වුණාට රිද්ධියාගේ කියන ශාන්ති කර්මය අපිට වර්තමානයේදී බෙන්තරදී දකින්න අමාරුයි. මොකද මුල් කාලවලදී බෙන්තර ගුරුකුලයේ රට යකුම රිද්ධියාගේ කියන වචනට වැඩිය බෙන්තරදී භාවිත කරේ රට යකුම කියලා. එතකොට මේ රට යකුම කියන ශාන්ති කර්මය පවත්තන්න මුල් කාලවලදී පිරිස හිටියට වර්තමානයේදී අපිට එක්ස්ප්‍රස් කරගන්න අපහසුයි. මට මතක විදිහට මගේ ජීවිතයේදී ඉතින් 78 79 වර්ෂවලදී ජෝන්ද සිල්ලා සමෝර රංගහලේදී අපේ WB මකුල් මහත්මයා ප්‍රවීණ ශාන්ති කර්ම ශිල්පීන් රසක් ඒවේ එතනට එකතු කරගෙන එතකොට අර වේදිකාව කොටස විතරයි තිබුණේ. මෙතන සම්පූර්ණ රාත්‍රියක් පුරා මේක රෙකෝඩ් මේ පටිගත කරා. අන්නේ ඒකට මට සහභාගී වෙන අවස්ථාවක් උදා වුණා. එතන විශේෂ සැරසිලි විශේෂ ඇඳුම් පැළඳු මොනවාක් නැමේ ගායනය මේ ශබ්දය මූලික කරගෙන පටිගත කිරීම කළේ. ඒ හැරෙනකොට එදන්සේ 96 විතර හොරණ තක්ෂිලාවේ මහා තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයේදී අපේ ඒදින් වීරසිංහ ගුරුතුමා ප්‍රධානත්වයෙන් රට යකුම් වර්ගයක් කළා. අවම වශයෙන් මේ ශාන්ති කර්මය වෙනත් ශාන්ති කර්ම තරංග ව්‍යාප්තවල ගිහිලා නැහැ. ඒකට හේතුන් ගොඩක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද්ද? රට යකුම් යාගයක් පවත්වනකොට එදා ශිල්පීන් හිටියා. අද ශිල්පීන් රසක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ ශිල්පීන් අතරින් අවසාන පුරුකක් වශයෙන් ඔය ඉදින් මහත්තයා තමයි ඉන්නේ. ඉතින් ඒ වෙනකොට මේ කොස්කොඩ ගුරුතුමෙක් එතකොට KS ප්‍රනාන්දු මහත්මයලා එතකොට අපේ ඒ ශාන්තික වේවකටි ශාන්තිකර්ම ශිල්පීන් කිහිප දෙකින් මේකට ඒක රාශිව තමයි ඒ ශාන්තිකර්ම පැවැත්වුවේ. තක්ෂලා මාධ්‍ය මහාවිද්‍යාලය පැවැත්වුවේදී පැවැත්වන ලද ඒ රට යකුම් යාගෙදිත් අර ඒදින් මහත්මයාට හුරු පුරුදු විදිහට එයා දැක පුරුදු විදිහට තමයි එයා බෙලගස්ගෙන කරේ. මං හිතනවා අපි ඉදිරියට කතා කරමු මේ ශාන්ති කර්මය මේ දුරස්ත වෙන්න හේතුනේ මොකද කියලා. දුවේ පුතේ දැන් අපි නිතරම මේ ක්‍රියාකාරකම් වලදී දුවලා පුතාලට ඉදිරිපත් කරනවා ඉගෙනුම් පළ හැටියට නැත්නම් ඇගයීම් හැටියට මේ දේශීය සංස්කෘතික අනන්‍යතාවය හඳුනාගෙන මේවා සංරක්ෂණය කරන්න ඕනි. ජාතික පොදු වස්තුන් හැටියට නැත්නම් සංස්කෘතිය හැටියට. ඉතින් දැන් මේ අපේ මහාචාර්යතුමා කිව්වා වගේ දෙවතාවයි එතුමා දැකලා තියෙන්නේ සංරක්ෂණය වෙලා නැති හින්දා අද බෙන්තර පළාතේ මේ රට යකුම හේවත් රිද්ධියාගේ කියන ශාන්ති කර්මය දක්නට ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් විශේෂයෙන්ම අපි උසස් පෙළ මේ විෂය නිර්දේශයට අන්තර්ගත කරලා තියෙනවා බෙන්තර සහ මාතර ඔබට පුළුවන් අනාගතයේදී මේ ශාන්ති කර්මය නැතිවෙච්ච හේතු සහ නැවත එය ශ්‍රී ලාංකේය සංස්කෘතියට එක්කරන්න කරුණු හොයලා බලලා ඒ පිළිබඳ විමසලා. ඉතින් අපේ අරමුණුත් එක්ක අපේ දුවල පුතාලා මේ අනාගතයේ බාර ගන්න ඉන්න දුවල පුතාලට තියෙන වගකීමක්. එතුමා කියපු කතාව හොඳට පැහැදිලි වෙනවා. එතුමා බෙන්තර සම්ප්‍රදායේ ඉන්න ප්‍රවීණයෙක්. එතුමාගෙන්ම ඔබට මේ සිද්ධිය අහන්න ලැබීමත් මං හිතන්නේ ඔබට ඉතාම විශේෂ කාරණාවක් වේවි. ඒ වගේම දැන් මං නැවතත් අපේ මහාචාර්යතුමන් වෙත අවධානය යොමු කරනවා ජයසේන කෝට්ටේගොඩ අපේ ගුරුතුමාට. ඉතින් මේ රට යකුම හේවත් රිද්ධියාගේ පුරාවෘත්තය තියෙනවා වෙනත් ශාන්ති කර්මවල වගේම. මේ පුරාවෘත්තය පිළිබඳව අපි අපේ දුවලා පුතාලට කරුණු ඉදිරිපත් කරමු. හොඳයි. මම කැමති ඊට කලින් අර කලින් කතාවට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න. මාතර බෙන්තර රයිගම කියන නර්තන ශෛලීන් ත්‍රිත්වයක් තියෙනවා කියන එක ප්‍රථම වතාවට පෙන්වුවේ මම මගේ පාත්‍රර ශාන්ති කර්ම සාහිත්‍ය කියන පොතෙන්. නමුත් මේ රිද්ධියාගය කියන එක රයිගම නෑ.
මේ නැත්තම් රට යකුම නැහැ. මේක තිබුණේ බෙන්තරත් මාතරත් විතරයි. නමුත් බෙන්තරත් දැන් නැහැ. ඒකේ භාවිත ඉතාම අඩුයි. හැබැයි මාතර නම් කිසි අඩුවක් නැහැ. මේ දක්වා හොඳට මේ ශාන්ති කර්මය පවත්වාගෙන යනවා. ඒක සුවිශේෂිත පැතිකඩක් හැටියට පෙන්눔 කරන්නේ මාතරදී කිසිම අඩුවක් නැහැ. මාතර හම්බන්තොට ගාල්ල කියන දිස්ත්‍රික්ක තුනේ බෙන්තර ඇරෙනකොට අනිත් පළාත්වල හොඳට පවතිනවා. දැන් මේ යාගේ පුරා කතාව ගැන කතා කරනකොට අපිට මේ පෙන්නලා තියෙන ආකාරයට යන්න වෙනවා මහාමේරු පර්වතයේ හොයාගෙන. මහාමේරු පර්වතයේ නැත්තං රංගිරි කූටේ, ඒ රංගිරි කූටේ පලාගෙන ලොකු ගින්නක් ඇති වුණාලු. ඒ ගින්න ඇති වුණාම ඒ ගින්නෙන් දුමාරයක් හටගෙන ඒ වගේම ගින්න පුපුරු විසි වෙලා මෙන්න මේ වයින් මේ රිද්දි යක්ෂණියෝහා රිද්දි බිසව් ඇති වුණා කියලා මේ පුරා කතාව කියනවා. මේ රංගිරි කූටේ කවි කියලා කවි කොටසක් තියෙනවා. ඒක කියනවා මෙන්න මෙහෙම කවියක්. දුමක් නැගුණින් උඩ මහමෙර එල්ලේ එනොතු පන්නයි විසවරු ගොල්ලේ ඉසිර ගියේ වට පුපුරු සියල්ලේ එනොතු පන්නයි යක්ෂණි ගොල්ලේ එරුදි වෙලා ගිය පුපුරු සතින්නේ රෙද්දි බිසෝ සත් දෙනකින් ගොපන්නේ ඔය කවිපන්ති විශේෂයෙන්ම රංගිරි කූටේට අයිති කතන්තරයේ කියවෙන්නේ මහමෙර පලාගෙන උපන් මේ ගින්නෙන් ගිනි පුපුරු වලින් යක්ෂණු ඉපදෙනකොට මේ දුමාරයෙන් රිද්දි බිසෝබරු ඉපදුනාලු. මේ අය දරුවන් නැති ශෝකයෙන් පසු වෙනක් තියෙනවා. මේ ගොල්ලන් ඉතින් නම් සඳහන් කරනවා විශේෂයෙන්ම ඔය රිද්දි බිසවුන්ට ආරාධනා කරන කවිවල මුන්ගේ නම් හත කියවෙනවා. මම ඒක ඉදිරියේදී කතා කරනවා. නමුත් මේ බිසෝරුන්ට දරුවන් නැති ශෝකයෙන් පසු වුණාලු. පසුනාට පස්සේ මේ අය කල්පනා කරාලු මෙයාට නයිමිත්තකෙන්ගේ උපදෙස් ලැබුණලු වෙනත් ස්ථානයකට නැත්තම් මේ වෙනත් රටකට ගිහිල්ලා මේ දීපංකර බුදුන් වහන්සේට පූජාවක් කරොත් මේ අයට දරුවන් ලැබෙනවා කියලා. එයින්දා මේ බිසෝවරු නැවක නැගලා ගමන් කරාලු ලංකාවට. ලංකාවේ ආවා කියන්නේ ඔය දකුණු පළාතේ තියෙන උසන් ගොඩට. උසන් ගොඩ කියන්නේ හැබැයි දනුත් ගිහිලා බැලුවොත් දැනගන්න පුළුවන් දීවර වරායක් එතන තියෙන්නේ. එතන සුවිශේෂ භූ විෂමතා ලක්ෂණ දැක ගන්න පුළුවන්. එතන තියෙන පස් අනිත්යන් වල තියෙන පස් වලට වඩා වෙනසක් තියෙනවා. වැවෙන පළාතේ වල යම්කිසි වෙනසක් තියෙනවා. මම දකින ආකාරයට මොනවාරි විශේෂත්වයක් මේ ස්ථානයේ තියෙනවා. මේ ස්ථානයේ තමයි මේ බිසෝවරු ගොඩ බැස්සා කියන්නේ. ගොඩ බැලලා වලවේ ගංගා දිගේ හස්තාවට යනකොට ඒ ගිල්ලා හේනක් කෙටුවලු. හේනක් කොටලා ඒ කපු වැපිරුවලු. කපු අපුරලා ඒ කපු පිපුණාට පස්සේ යවන්නේ ලාගෙන විව්වාලු අලුතෙන් නොයිඳුල් රෙද්දක් නැත්තම් සලුවක්. මේ සලුව දීපංකර බුදු ආන්දරුවන්ට චීවරයක් හැටියට පූජා කරාලු මේ හත් දිනා ගිහිල්ලා. ඒ පූජා කරාට පස්සේ මේ හත් දිනාටම දරුවන් 15 ලක්ෂණ පෙන්නුම් කළා කියලා මේ කතන්තරේ කියවෙනවා. හැබැයි ඉතින් මේ අය මේ කාර්යයට ඉස්සර වෙලා පොකුණු හතකට ගිහිල්ලා නාලා
ඉස්ලාණය කරලා පිළා පිරිසිදු වෙලා මේ මේ පේවල තමයි මේ කටයුත්තට ගියේ. ඒ හින්දා ඒ අයට මේ දරුවන් ලැබුණා කියලා තමයි කියන්නේ. ඉතින් මේ හත් දෙනාට කියනවා ගිරිමේ කළ මුදුන්මාල ධර්මපාල ඔය ආදි වශයෙන් නම් හතක් කියවෙන අතරතුරේ මේ 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 එක එක මල් වලට පිරියක් දක්වනවා කියලා මේ රිද්දි බිසුන්ට සම්බන්ධ නම මාලය කයිවලෙදි කියවෙනවා. මොකද පිච්ච මලේ බිසව, කපුරු මලේ බිසව, නාමල් බිසව, මදු මල් බිසව, ඒ ඒ වර්ගවල මල් වලට පැළඳීමට ලැදියාවක් දක්වනවලු ඒ බිසෝරු. ඒ හින්දා ඒ නමින් හඳුන්වන්නත් පුළුවන් වුණා කියලා. දැන් තව කතන්දරයක් තියෙනවා. මේ රිද්දි බිසව වලුත් කිරියම්මාවලුත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක මම ඉතාමත් පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. රිද්දි බිසවුන්ගේ මේ උත්පත්ති කතන්දරයත් ඔය කිරියම්මාවරුන්ගේ උත්පත්ති කතන්දරයත් දෙකම එක හා සමානයි. කෙනෙකුට මේ දෙක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. ඒගොල්ලොනුත් ඇවිල්ලා දැන් රිද්දි බිසව් කිරියම්මාවරු දෙගොල්ලම කුඩා දරුවන්ට ආලය, කාන්තාවන්ට ආලය, ගර්භණීන්ට ආලය, ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. එතකොට ඒ කිරියම්මා සම්බන්ධව කියවෙන කවි අනන්ත අප්‍රමාණව මේ විද්‍යාගේ කියවෙනවා. ඉතින් ඒ අනුවත් මේ කිරියම්මාවරු ත්‍රිද්‍යම්මා බිසෝරු අතර සම්බන්ධයක් දකිනවා. මගේ නම් අධ්‍යයන කටයුතු වලදී මගේ පෙන්වා දීම මේ කිරියම්මා දීම කියන්නේ අපේ රටේ තිබිච්ච ආදි කාලීන ගෝත්‍රික සමාජයද සැලකන වැද්දන්. වැද්දන් අතර පැවතිච්ච පුද පූජා අතර මේ කිරියම්මා ඇදීම ප්‍රමුඛත්වයක් ගන්නවා. මොකද ඔවුන් කල්පනා කරන්නේ කිරියම්මා කියන්නේ ප්‍රධානියා මේ කුවේණිය හැටියට තමයි සැලකන්නේ. එයා මහ කළු කිරියම්මා නයි කියන නමින් තමයි සඳහන් කරන්නේ. එතකොට මේ දරුවන් සම්බන්ධයෙන් වැඩි ජනතාව මේ කිරියම්මාවරුන්ට පුද පූජා පවත්වල තියෙනවා. එතකොට මගේ විශ්වාසයේ හැටියට අපිට රිද්දියාගේ ලැබෙන්නේ මෙන්න මේ වැඩි ඇදහිම් ආශ්‍රයෙන් කියන එක පැහැදිලිවම පේනවා. මොකද කිරියම්මා උත්පත්ති කතන්තරයත් රිද්දි බිසවුන්ගේ උත්පත්ති කතන්තරයත් අතර තියෙන සහසම්බන්ධය සංසන්දනාත්මක බලනකොට මම එක ඉතා පැහැදිලිව මගේ පාත්‍රට ශාන්තිකර්ම සාහිත්‍යය කියන පොතේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක අධ්‍යයනය කරන්න පුළුවන් අපේ මේ මේ දූ දරුවන්ට. ඊළඟට මේ මේ රිද්දි බිසවුන්ට කියනවා මේ ඔය අපි අර කලින් කියපු ගිරිමේකලම දුම්මාල ධර්මපාල කියන රිද්දි කියන නම් වලට අතිරේකව මේ මල් වල නමිනුත් හඳුන්වලා තියෙනවා. පිච්ච මලේ බිසව්, මදු මල් බිසව්, වරා මල් බිසව් ඔය ආදී කියලා. මොකද හේතුව මේ මල් පළඳින්න ලොකු ආසාවක් දක්වනවලු. ඒ හින්දා ඒ මලෙන් නමින් හඳුන්වන්න ගත්තලු. මම කවියක් කියන්නම්. පිච්ච මලටවද පිරිය කරන්නේ පිච්ච මලේ පිණි දියයි නන්නේ පිච්ච මලේ සුව දද ලොබ වන්නේ පිච්ච මලේ බිස උනේ වලින්නේ කපුරු මලටවද පිරිය කරන්නේ කවුරු මලේ පිණි දියයි නන්නේ කපුරු මලේ සුව දද ලොබ වන්නේ කපුරු මලේ බිස එතකොට දැන් මේ කිරියම්මාවරුන් වෙනුවෙමම කියන පෙළපාලි තියෙන මේ රිද්දියාගේ එකක් තමයි මේ නවමාලේ. නවමාලේ මල්වලේ කියලා එකක් තියෙනවා. ඒකෙදි කියන්නේ සම්පූර්ණයෙන්ම මේ රිද්දි බිසව් ගැන. ඒක වෙන කොහෙවත් මේ කිරියම්මා මේ රිද්දි බිසව් ගැන නෙමෙයි කිරියම්මා ගැන කියවෙන්නේ. මොකද මේ ඒ පෙළපාලිය සම්පූර්ණයෙන්ම තියෙන එකද. ඒක කියනවා මේ දරුවන් ආරක්ෂා කිරීමට මේ කිරියම්මා අවුරුන්ගේ තියෙන සහ සම්බන්ධය. ඊළඟට රිද්දි බිසවුන්ට හැමතිස්සම කියනවා කිරියම්මාගේ සම්බන්ධයක්.
මේක කියනවා රිද්දි බිසවුන්ට නැත්නම් මේ මේ මහා මේරුව පලාගෙන උපන් මේ බිසවුන්ට එරුදි වරන් ලැබුණලු එරුදි වරන් ලැබුණාට පස්සේ ඒගොල්ලන් එරුදි බිසව් කියලා හරිද කිව්වලු එරුදි කියන එක රිද්දි කියලා පසු කාලීනව පරිවර්තනය වුණා කියලා විශ්වාසයක් පවතිනවා ඉතින් මේ කිවිම්මා අධෙහිමේ විකාශනයක් හැටියට විද්‍යාගය හඳුන්වන්නට පුළුවන් මොකද මේ උපත්කපන්තර දෙක සංසන්දනය කරලා බලනවා ඉතාම පැහැදිලි කරනවා දුවල පුතාලට උපත් කතාව පිළිබඳ නැත්නම් පුරාවෘත කතාව පිළිබඳ එක්කොටසක් කිව්වා ඉතින් මහාචාර්යතුමනි මේ රිද්දි බිසව් මේ ඇල්ලකින් පැන්න කියන ආභරණ ඇල්ලකින් ඒකට හේතු උනේ කුමක්ද කියලා අපි විමසමු ලයිනල් බෙන්තරගේ සර්ගෙන් ඇත්තෙන්ම දැන් ඒ දරුගබක් ඇති උනායි කියලා සතුටුද මේගොල්ලෝ ස්නානය සඳහා යනවා එක්තරා ස්ථානයකට මේ ඒ ඇල්ලට ගිහිලා නාන අතරතුරදී මේ කෙනෙක්ව ආභරණ ඇල්ලේ නානකොට කෙනෙක් වැටෙනවා ඒ වැටෙනකොට මේ යාව දකින්නවා මේ මේ විසුන් මේ වැටෙනවා රොඩි පුජ්‍යලේ ගිලා ඒ එයාව අල්ලගත්තලු ඉතින් මෙන්න මේ නිසා තමයි එයා බේරගත්ත නිසා තමයි රොඩි බිසව් කතාවත් සංකල්පයේ තියෙන්නේ මේ කතා ප්‍රවෘත්තිය රට යකුම් යාගයේදී කුල්ලි පිදෙන්න කියලා පූජා චාරිත්‍රයක් තියෙනවා ඒ කුල් හා සම්බන්ධව ඒ වත් පිළිවෙත් පවත්වලා ඒ රිද්දි බිසවුන් සිහිපත් කරලා එක්තරා විදිහක පෙළපාලියක් වශයෙන්ම අපිට දකින්න ලබන්න පුළුවන්. දැන් ආභරණ ඇල්ලෙන් පනිනකොට මේ රොඩි අය මේ බිසව්වර බිසව්ව බේරගත්තේ කුල්ලකින් අල්ලලා. ඉතින් මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ ගුරුතුමන්ට පුළුවන් අපේ දුවල පුතාලට මේ පිළිබඳව තවදුරටත් කරුණු කාරණා ඉදිරිපත් කරන්න. ඔව් දැන් ඔය කතන්දරේ කුල්ල පිදීනියට සම්බන්ධව ටිකක් දුර දිගට යනවා. මොකද පරකුම්බහුරජුරුවන්ගේ කාලයට යනවා මොකද පරකුම්බහුරජුරුවන්ගේ දුව කියලා කියනවා මේ රත්නවල්ලි මේ කතන්දරෙත් එක්ක මේකේ පොඩි සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා මේ රිද්දි බිසවුන්ත් එක්ක පරකුම්බහුරජුරුව යුද්ධෙට ගිහිල්ලා තියෙනවා ඒ යුද්ධෙට ගියාට පස්සේ කියලා ගිහිල්ලා තියෙනවා මම යුද්ධෙන් ජයග්‍රහණය කළොත් සුදු කොඩි දානවා කියලා පරාජය වුණොත් කළු කොඩි දානවා කියලා ඉතින් මේ යුද්ධෙට ගිල එන ගමන් මේ රජුරුවන්ගේ හිටපු මේ අමාත්‍යෙක් විහිළුවට කළු කොඩියක් එසෙව්වලු මේ කළු කොඩිය එසෙව්වට පස්සේ මේ කළු කොඩිය එසෙව්වම මේ බිසෝවරු දැනගත්තලු නැත්තම් මේ දූලා දැනගත්තලු රජුරෝ පරාජය වුණා කියලා ඒ හින්දා ඇල්ලෙන් පැන්නලු මැරෙන්න මැරෙන්න පැන්නාම රොඩියෙක් ඇවිල්ලා කුල්ලා අල්ලලා මේ එක බිසවක් බේරා ගත්තලු ඒ බිසව රත්නවල්ලි හැටියට හඳුන්වලා ඊළඟට එයා මේ රොඩි රහනට එකතු වුණා කියලා එය වෙනුවෙන් අර කුල්ලේ වත්පිළිවෙත් සලකලා මේ පවත්වලා පිදවණි තියලා කුල්ලේ පිදෙණියක් දෙන සිරිතක් රිද්දියාගේ තියෙනවා ඉතින් අර බෙන්තරගේ මහාචාර්යතුමා කියපු කතන්තරේ වගේම මේ රිද්දි බිසවරුන්ගේ කතන්තරෙත් ඔය ටික කියවෙනවා ඔවුන් අර ඇල්ලට ගියා කියන්නේ ආභරණ ඇල්ලට මේ 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 කිරියම්මාවරුන්ගේ කතන්තරේ ඔක කියන්නේ කොහොමද දන්නවද රන්මුතු ඇල්ලට ගියා කියලා රන්මුතුයි ආභරණයි දෙකම එකයි ඒගොල්ලන් කිරියම්මාවරු පන්නයි කියන්නේ රන්මුතු ඇල්ලේ මේ රිද්දි බිසවුර පන්නයි කියන්නේ ආභරණ ඇල්ලේ. ඉතින් ඒකයි මං කිව්වේ මේ කතා දෙක සංසන්දනාත්මක මං පෙන්නලා තියෙනවා. මේක අපේ දරුවන්ට පුළුවන් හොඳට අධ්‍යයනය කරන්ද ඒ වගේම ඒ කුල්ලේ පිදේණියේ චාරිත්‍රය එන්නේ මේ මේ රිද්දි බිසවුන්ගේ චාරිත්‍ර ටික අවසන් වෙන්න කිට්ටුව. ඉතින් ඊට කලින් තියෙනවා රිද්දි බිසවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර රසක් ඉතින් එහෙනම්දා තව කතන්දරයක් තියෙනවා මේ මේ කළු කුමාරයා මේ කාන්තාවන්ගේ ගර්භය විනාශ කරන්න කටයුතු කරා කියලා. මොකද
ඒ කළු කුමාරයා සම්බන්ධයෙන් කියවෙන කවි යාදිනි ආදී මේ ගැන කියවෙනවා. මොකද කළු කුමාරයාගේ සිරිතක් තිබුණලු මේ කාන්තාවන් එක්ක ලොකු වෛරයක්. ඒකට හේතුව දක්වනවා ඒක කියවෙනවා මේ වෙනම කතන්දරයක්. මොකද්ද මොකද මේ අපේ මේ ගජබාරජ්ජුරු තොලීපුරේට ගියාලු මේ නීලයෝධයාරගේ එක්ක. නීලයෝධයාත් එක්ක ගිහිල්ලා එතෙන්දී ස්ත්‍රීපුරේකට ගිහිල්ලා එහෙදී මේ කාන්තාවන්ගේ අතවරයට ලක් වෙලා මේ මේ මෙයා කාන්තාවට වෛරයෙන් මැරුණලු. ඒ හින්දා කළු කුමාරයා හැටියට ඉපදුණායි කියලා කතන්දරයකුත් තියෙනවා. ඉතින් මේ කතන්දරවල විවිධත්වයකුත් තියෙනවා. නමුත් අපි මෙතෙන්ද කියන්නේ මේ කළු කුමාරයා විසිල්ලු මේ රෙද්දි බිසමුන්ගේ ගර්භ විනාශ කිරීමේ කාර්ය නිරත වෙනවා කියන්නේ. ඒ හින්දා කළු කුමාරයා වෙනුවෙන් විශේෂ පුදවීමක් මෙයාගේදි කරනවා. ඒ තමයි වටකුමාර වීදිය හරහා වටකුමාරයා වෙනුවෙන් නැත්නම් කළු කුමාරයා වෙනුවෙන් කළු කුමාර පිදේනියක් දෙනවා. ඒකත් විශේෂිත කාරණාවක් මේ මේ යාගයේදී සිද්ධ වෙනවා. මොකද කළු කුමාරයා ගැන කතා කරනකොට දැන් කාන්තාවක් ගැබ්ගත් කාන්තාවට වැඩිහිටියෝ තද වගේ ඉතින් මේ 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 ආරෝග්‍ය ශාලාවල නෙමෙයි වැඩිහිටි කාන්තාව තමයි උපදෙස් දෙන්නේ. හවස් කාලේ නාන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කොණ්ඩෙ වේලෙන්නේ නැන්නේ. ඊළඟට තනිපංගලේ මේ කොහෙවත් යන්න දෙන්නේ නැහැ. බදපු පුළුස්සපු දේවල් කාලා තනිමග යෑම සුදුසු නැහැ කියලා කියනවා කාන්තාවට. මොකද පාළු කනත්ත වතුර ගලා බසින දිය කඩਿੱත්ත වගේ තැන්වල ගියාම තනියම ගියොත් තනිපංගලමේ ගිය කාන්තාවට තනිකම කියන ගැතියි. තනිකම ඇති වෙලා කළු කුමාරයාගේ දෝෂය ඇති වෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා. හැබැයි කළු කුමාරයාගේ දෝෂයෙන් වළකින්නට මෙයා තනිපංගලෙන් යන්නේ නැහැ. ඒ යන්නේ නැහැ කියන්නේ කළු කුමාරයා ඉඳා ඇයගේ ගර්භය ආරක්ෂා වෙන නැත්නම් මොකද කම්පණයට ලක්වීමත් ගර්භණී කාන්තාවට සුදුසු නැහැ. ඒ හින්දා අර වගේ ස්ථානවල තනිපංගලව ගියොත් කම්පණය ඇති වෙනවා. ඒ හින්දා ඒ කාන්තාව ආරක්ෂා කරන්න කළු කුමාරයාගෙන් ආරක්ෂා කරන්න කියලා කිව්වත් කාන්තාව ආරක්ෂා වෙනවා මේ ක්‍රියාකලාපය තුළ. ඒ හින්දා මොන ආකාරයෙන් හරි මේ කාන්තාවගේ ගර්භය ආරක්ෂා කිරීම තමයි මේ යාගය හා සම්බන්ධ වෙලා තියෙන වත් පිළිවෙත් චාරිත්‍ර විදි සිරිත්තික ආදිය ඔක්කොම ඒක රාශි කරලා බැලුවොත් අපේ දූ දරුවන්ට පුළුවන් ලොකු අධ්‍යනයක් කරලා හොයාගන්න කොහොමද මේ දරුවා ආරක්ෂා වෙන්නේ, කොහොමද දරු ගර්භය ලබා දෙන්නේ, කොහොමද නැති කෙනෙකුට දරුවෙක් ලබා දෙන්නේ. මේ සියල්ලට රිද්ධියාගෙන් ලොකු අනුබලයක් ලැබෙනවා මේ පෙළපාලි ඇතුළත. මහාචාර්යතුමා බොහොම හොඳින් කරුණු කාරණා ඉදිරිපත් කරා. ඉතින් දුවල පුතාලට තියෙනවා සමහර අවස්ථාවන් වලදී මේ ශාන්ති කර්ම වලින් පුද ලබන්නේ කවුද කියලා ඔබෙන් විමසනවා. ඉතින් මේ ශාන්ති කර්මයේදී අපි මේ කතා කරපු තොරතුරුත් එක්කම ඔබට මතකයට නැංවෙන්න ඕනි කවුද පුද ලබන්නේ කියලා. රිද්දි බිසෝවරු, ඒ වගේම රිද්දි යක්ෂණීහු, ඒ වගේම කිරියම්මාවරු, රොඩි බිසව, කළු කුමාරයා. ඉතින් මේ පුද ලබන්නේ මේ ශාන්ති කර්මවලදී මේ අයගේ සිත් සතුටු කරන නර්තනයෙන්, ගායනයෙන්, ශබ්ද තරංගවලින් ඔවුන් කැමති කැමති දේවල් පුද දීලා තමයි ඔවුන්ට ඒ සියලු රෝග රැගෙන යන්න කියලා මේ ආතුරයා විසින් දෙන යමක් අරගෙන මේ ආතුර කාන්තාවන්ගේ දෝෂය දුරු කරන්න කියලා තමයි මේ අවස්ථාවන් වලදී පුද ලබන්නේ. ඉතින් දැන් අපිට තවත් කරුණු කාරණා කීපයක් තියෙනවා. මාතර සහ බෙන්තර කියලා මේ ශෛලීන් දෙකේම නර්තන සම්ප්‍රදායට අයිති, පහත රට නර්තන සම්ප්‍රදායට අයිති මාතර සහ බෙන්තර ශෛලීන් දෙකෙහිම රටයකුම හේවත් රිද්දියාගේ තියෙනවා කියලා ප්‍රචලිතයි. නමුත් අපි මුලින් කිව්වා බෙන්තර බොහොම අඩුවෙන් තියෙන දැන් දකින්ට ලැබෙන්නේ නැහැ කියන එක. ඒ කරුණුකාරණාත් සමගම අපි මාතර සහ බෙන්තර සම්ප්‍රදායට අදාළ චාරිත්‍ර විදි තියෙනවා, පූජා විදි රටා තියෙනවා. දුවල පුතාලට තිරේ දිස් වෙයි
අපි මාතර සම්ප්‍රදායත් බෙන්තර සම්ප්‍රදායත් පිළිබඳව චාරිත්‍ර විදි විමසමු අපේ මහාචාර්යවරුන් දෙදෙනාගේ. මම මුලින්ම හැරෙන්න කැමති මාතර සම්ප්‍රදායට අයිති මේ පූජා විදි රටාව අපේ දරුවන්ට දැක ගන්න පුළුවන් වෙච්ච ආකාරයට ඒ පිළිබඳව කරුණු අපි 1 2 3 වශයෙන් සටහන් කරලා තියෙනවා tire දිස් වෙන. ඒ පිළිබඳව කෙටියෙන් අදහස් කියමු. ඔව් ඇත්තට දරුවනේ මේ යාග ඇත්තටම මේ ඉදිරිපත් කරන්නේ එදා පැවතිච්ච තත්වයේ මේ යකුන් යක්ෂිනෙන් නැදීමට පමණක් නෙමෙයි අද බැලුවාම විශේෂයෙන්ම අපේ ආගමත් එක්ක මිශ්‍ර කරලා තියෙන සංකල්පන කරලා බෞද්ධ වත්පිළිවෙත් හැටියට තමයි මේව ඉදිරිපත් කරන්නේ දැන් මේ ආතුරය ආතුර පන්දලට කැඳවීමේ විශේෂ චාරිත්‍ර විදියක් තියෙනවා ඒ කියන්නේ දැන් ඔය නාලා පිරිසිදු වෙලා ඒ කියන්නේ පේවෙන්න ඕන යාගයට පේ වෙලා දෙහි ගාලා නාලා පිරිසිදු වෙලා සුදු වස්ත්‍ර ඇඳලා ඊළඟට මස් මාංස ආසින් ආදීන් තොරව තමයි යාගයට කැඳවන්නේ එතකොට යකඳුරු තන ළඟට ඇවිල්ලා කටපැහැදියක් කියන කටපැහැදිය කියන්නේ කිසියම් සිත් සමාධි කිරීමක් මේ ආතුර කාන්තාවගේ ඒ කියන්නේ ඒකේ කියවෙනවා මෙන්න මම ඒකෙන් පොඩ්ඩක් කියන්නම් මොකද අපේ දරුවන්ට තේරුම් ගන්න ඕන හින්දා හොඳයි පළමුවත් බුද්ධ රත්නයේ ගුණානුභාවයෙන්ද දෙවෙනුවත් ධර්මාත්මයේ ගුණානුභාවයෙන්ද තුන්වෙනුවත් සංඝ රත්නයේ ගුණානුභාවයෙන්ද සතරවෙනුවත් ධෘතරාෂ්ට්‍ර විරූට විරූපාස්ත්‍ර වෛශ්‍යවර යන සතරවරන් දෙවියන් වහන්සේලාගේ ගුණානුභාවයෙන්ද පස්වෙනුවත් පංචශීලයේ ගුණානුභාවයෙන්ද සයවෙනුවත් නීලපීත ලෝහිතෝදාත මහන්දේස ප්‍රභාස්වර යන ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලාවේ ගුණානුභාවයෙන්ද සත්වෙනුවත් සත්සතියේ ගුණානුභාවයෙන්ද අටවෙනුවත් අෂ්ටාංග ශීලයේ ගුණානුභාවයෙන්ද නවවෙනුවත් රවිචන්ද කුජ බුද්ධ ගුරු ශුක්ත ශනි රාහු කීතු යන නවග්‍රහයින් වහන්සේලාගේ ගුණානුභාවයෙන්ද දසවෙනුවත් දස පාරමිතාවේ ගුණානුභාවයෙන්ද මේලෝ පාලනය කරනු ලබන ත්‍රිස්තුන් කෝටිය දෙවි දේවතා උන්වහන්සේලාගේ ගුණානුභාවයෙන් අද මේ ඔබගේ ශරීරාංගයට වැළඳී තිබෙනා වූ කිසියම් රෝගාතුරක් තියෙනවා නම් ඒවා දුරින් භූත වෙනවා හොඳින් හොඳ වෙනවා යහපතයි ගුණයි කියලා හිතෙන් හිතාගෙන මේ පොල් තෙල් පානත් අතට අරගෙන අන්න අර තියෙන ආතුර පන්දලෙමින් වාඩි වෙන බලන්න මේ ආතුර පන්දලෙමින් කැඳවන කොට මේ රෝගාතුරයට මොකද්ද දීපු අදහස ඔබට මේ කියපු බුද්ධ දේශනා නැත්නම් බුදුන් වහන්සේගේ විශේෂිත ගුණය දෙවි දේවතාවුන් ආදීන් ඔබට මේ ආගෙන් ගුණයක් ඇති වෙනවා ඔගේ ඔබගේ තියෙන සීල දුස් දුර වෙලා යනවා කියන දේ ඉතා පැහැදිලිව අපි කියන්නේ දැන් අපි වෛද්‍ය විද්‍යාවේ නම් ඉන්ජෙක්ෂන් ගන්නවා කියලා මේකෙත් මේ වගේ ඉන්ජෙක්ෂන් ගැහිමක් තමයි එන්නත් කිරීමක් එතකොට මේ සිතුවිල්ල ඇතුව තමයි ආතුරකාන්තව වතන වාඩි වෙන්නේ ඊට පස්සේදී මාතර පළාතේ කරන කටයුත්තක් තමයි හැන්දෑවේ දෙවියන්ට ආරාධනා කරන්නේ නැහැ ඔය පිල්ලු වීදිය කියලා එකක් හදනවා ඒක මාතර පළාතේ විතරයි තියෙන්නේ බෙන්තර නැහැ පිල්ලු වීදිය කියන්නේ මේ යාග මණ්ඩපයට ටිකක් ඈතින් තමයි ඒක හදන්නේ ඒ කියන්නේ විශ්වාසයක් බව තියෙනවා මේ යම් කිසි ශාන්ති කර්මයක් කරනකොට විරුද්ධවාදීන්ට හැකියාව තියෙනවා යම් යම් පිල්ලු එවලා මේ ශාන්ති කර්මයේ කඩාකප්පල් කරන්න. එහෙම විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා මේව පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ ශූනියන් දේවතාවට. ඒ හින්දා ශූනියන් දේවතාවාට අර පිල්ලු විදියට ආරාධනා කරලා තමයි යාගය පටන් ගන්න. ඒක මාතර හම්බන්තොට ගාලු පරාතේ ස්ත්‍රිතක් හැබැයි මෙන්තරදී නම් හන්දෑ යාමේදී දෙවි දේවතාවුන්ට මල් යහන් නැටීමක් තියෙනවා ඊළඟට මම කතා කරන්නම් හන්දෑවේ පුද ලබන යකුන් ගැන හන්දෑවේ පුද ලබන යකුන් ඇටියට මාතරදී පුද ලබන්නේ කලියකා රීරියකා ශූන්‍යයන් යකා බිල්ලයකා ඉතින් රීරියකාට කියනවා තොටුපොළ රීරියකා කියලා මොකද රීරියකා යාම කීපයක පුද ලබනවා ඒ අතර මේ හැන්දෑ යාමේ පුද ලබන්නේ තොටුපොළ රීවියක් තනිපොළ රීවියක් හැටියට
ඉතින් මේකෙදි ඔය යකුන් හතර දෙනාට හැන්දෑ පිදවෙනි කැප කරලා තියලා ඒ පිදවෙනි කැප කරලා ඊට පස්සේදී තමයි කුමාර වේදියේ වත්පිළිවෙත් වලට යන්නේ. තිරේ දිස් වෙන දුවේ පුතේ මාතර සහ බෙන්තර සම්ප්‍රදායේ ඒ කියපු මූලික ලක්ෂණ ටිකේ සමානකම් තියෙනවා යම් යම් වෙනස්කම් තියෙනවා. බෙන්තර සම්ප්‍රදාය පිළිබඳව තිරේ දිස් වෙනවා මේ 4 5 6 7 යනුවෙන් අපේ මේ චාරිත්‍ර විදි කොටස් කරලා. දුවල පුතාලට කියමු මේ බෙන්තර සම්ප්‍රදායේ තියෙන මේ ලක්ෂණ. දැන් තදීව පවත්නා ශාන්ති කර්ම වල ආభాෂය ඒ හැම ශාන්ති කර්මයක් අපිට දකින්න ලැබෙනවා. සූර්යයන් කැපිල්ලක් වෙන්න පුළුවන් සංයකුමක් වෙන්න පුළුවන් මේ හැම දෙයකින්. එතකොට මේ ගති ලක්ෂණේ මාතරක් තියෙනවා. ඒ වගේම බෙන්තර පලාතේත් තියෙනවා. මෙතන රයිගම ගුරුකුලේ අනිකුත් ශාන්ති කර්මත් මේක තියෙනවා. කොහොම වුණත් මේ රටේකෝගෙන ශාන්ති කර්මේ බෙන්තරදී පවත්නකොට මෙතුමා කිව්වා වගේ පුරුරම් ප්‍රධාන දෙවි දේවතාවුන් වහන්සේට ආරාධනා කරලා ඒ වත්පිළිවෙත් පවත්වන බෞද්ධ වශයෙන් අන්න ඊට පස්සේ යකුන්ට කතා කරනවා කළුවක රීරියක මේ යකුන්ට කතා කරන්න සකස් කර දෙන පිළි නිමැති තියෙනවා. අන්න එතෙන්දී කුමාර කළු කුමාරයා වෙනුවෙන් විශේෂ පිළිදීනක් ලෑස්ති කර දෙනවා. මේක නෑඹිලි කළ ලෑස්ති කර තියෙන සකස් කරන්නේ මාතරදී අපි දකිනවා ඒක තවත් විශේෂ කරලා කොටස් පහකින් වගේ කොහොම හරි මේ කළු කුමාරයා වෙනුවෙන් බෙන්තර පළාතේදී අපිට දකින නෑඹිලියක් අරගෙන නෑඹිලියේ අලංකාර විදිහට ගොක්සරසලින් වත්තලා මේකට ගැටපුළුස් මාළුවක් එමෙත ගැටපුළුස් මැල්ලුමක් මේ හැම දෙයක්ම එකතු කරලා තමයි තියෙන්නේ. ඊළඟට මේ යකුන්ට ආරාධනා දිෂ්ටි මන්ත්‍ර කියලා ඒ යකුන්ට මේ පිදේවි ගණ්ඩ එන්න කියලා ඊළඟට කඩතුර ඉවත් කිරීමෙන් පස්සේ තමයි ඔන්න එක්ෙක් යක්ෂයා වෙනුවෙන් නියමිත පිදේනි කවි කියනවා. මේ පිදේනි කවි කියනකොට ඒ මුල් කාලවලදීත් මාතරදී වගේම අපේ තියෙන ඇත්තේ ඒ පිදේනි වලට අදාළ කවි ටික වෙන්න පුළුවන්. පසු කාලීන කළුයක් ආයෙනවා රීරියක් ආයෙනවා සංඥක මේ සුනේ යක්ෂණී එනවා මේ වගේ විවිධ අවස්ථාවල් එකතු කරගෙන තියෙනවා. මේ අවස්ථාවල් ඒ එකතු කරේ මිනිසු සමාජගත වෙලා තිබුණු නිසා මිනිසු එකතු කරේ. ඒකත් බෙන්තර රටයකුමටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ සංඥකුමේදී අපි දකින්න වගේම මේ මාතර දක්කට නොමැති බෙන්තරදී පැදුරේ දැපවිල්ලක් එක්ක මරුවාගේ පැමිණීමේ එකක් තියෙනවා. මේ නැටුම මේ රයිගමයේ පළාතේ අපි ගුරුකුලයේ සංඥාකමකට ඒත් ඇඳගෙන තියෙනවා කියලා අපිට පේනවා. එතකොට මේ මූලික වත්පිළියොත් කරයින් පස්සේ ඔන්න දැන් රට යකුමට කියන ශාන්ති කර්ම බහිනවා. මේ ශාන්ති කර්ම බහිනකොට තමයි මුලින්ම කරන වීදිය කැප කිරීම ඊළඟට විලක්කු අරගෙන විලක්කු ගහලා මේ විලක්කු වලට අදාළ පදල් පද නටන ලෑස්ති වෙනවා. ඊළඟට වියන් රෙද්ද නැටි අරගෙන නටනවා. ඊට පන්දම් කීල ගසනවා. ඊළඟ මේ පන්දම් කීලත් එක්ක ඔවුන්ගේ ශිල්පීගේ දක්ෂතා මතු කරලා දෙන ආකාරය තමයි මේ පන්දම් නටන්නේ. ඊළඟට ගිනි සිසිල වගේ දේ මල්ලව අඩව්ව මේ මල්ලව අඩව්ව කියලා කියන මේ විශේෂ පද කොටසක් මේක අපිට දකින්න ලැබෙනවා. මෙන්න අපේ ශාන්ති කර්ම ශිල්පී මගේ ඇස් දෙක තියෙන මං කිව්ව අර ශාන්ති කර්මිට දැකෙවවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ පවත්වගෙන යන්නේ. මේවා වර්තමානයේ අපිට දකින්න ලැබුණ මුල් කාලවලදී අපේ සරච්චන්ද්‍ර මහත්මයා තිස්සකාරසම මහත්මයා මේ ඒ ග්‍රන්ථාගතක තොරතුරු බලනකොට මුල් කාලවලදී මේ අපේ රටේ කුමියාගේ බෙන්තරත් මාතරත් සංසන්දනය කෙමති ඒ වෙත් තොරතුරු එක්ස් කරලා ලැබිලා තියෙනවා. නමුත් පසු කාලීන ඒවා තවදුරටත් විශ්ලේෂණය කරගත්ත අවස්ථාව එමටයි අපේ මහාචාර්යතුමා ඇතුළු. දුවල පුතාලට මේ මාතර සහ බෙන්තර ශෛලීන් දෙකේ සමානකම් සමගම වෙනස්කම් දක්නට ලැබෙනවා. තිරේ දිස්වේයි දුවල පුතාලට මේ පෙර දිස්වෙච්ච තොරතුරු සහ දැන් අනතුරුව මේ සාකච්ඡා කරපු තොරතුරු තිරේ දිස්වෙනව ඒ කරුණු කාරණා අනුව දුවල පුතාලට තේරුම් ගන්න පුළුවන්. කොහොමද මේ බෙන්තර සහ මාතර සම්ප්‍රදායන් දෙකෙහි සමානකම් අසමානකම් තියෙන කොහොමද කියලයි. ඒ වගේම මේ මාතර සම්ප්‍රදායේ මේ දුම්මල කන්නලව්ව කියන කොටසකුත් තියෙනවා. අපේ මහාචාර්යතුමනි මේ පිළිබඳව අපේ දුවල පුතාලට කරුණු ඉදිරිපත් කරමු. ඔව් මාතර හැන්දෑවේ නටන සමයම තමයි කුමාර සමයම. ඒ කියන්නේ කළු කුමාරයා වෙනුවෙන් නටන සමයන් නැතිල තමයි අර
පිදවෙනි කැප කරලා දීලා ඉවරලා කුමාර සම්යන් නටන්නම ඕන අනිවාර්යෙන්. ඊට පස්සේ තමයි කුමාර පිදේනිය අර කැප කරලා තිබුණු වංගෙඩියක් උඩ කැප කරලා තිබිච්ච කුමාර පිදේනිය ආතුරයාගේ හිස මතින් පෙරහැරින් අරන් ඇවිල්ලා තමයි කුමාර වීදියේ තැම්පත් කරන්නේ රුක්කත්වන කරුව මත. ඒක ඒ චාරිත්‍ර විද්‍යේ කරාට දැන් බෙන්තරදී යකුන් නටනවා හැන්දෑවේ. නටුන් මාතරදී හැන්දෑවේ ඒ යකුන් නැතිමක් නැහැ. නටුන් යකුන්ට කවි කීම විතරයි වෙන්නේ. ඉතින් ඊළඟට ඊට පස්සේදී තමයි ඔය මධ්‍යම සමයමට එන්නේ. මධ්‍යම සමයම කියන්නේ මහා සමයම. රිද්ධියාගේ එන මහා සමයම තමයි ඒකට රිද්ධි සමයම කියලා කියනවා. ඒ රිද්ධි සමයමට අයිති වත්පිළිවෙත් පවත්වනකොට ප්‍රථමයෙන්ම මේ සරසිල්ල හදපු හැටි කියනවා. මේක උත්පත්තිය කියනවා. ඊළඟට ඒ අදාළ තොරන් වලට අයිති විශේෂිත ගායනා විදි කියනවා. ඊට පස්සේ තමයි මේකට අයිති මේ දුම්මල කන්න ලව්ව විලක්කු පද මහා කවිතාලය ලව්වලීම කියන්නේ ඒක විශේෂිත චාරිත්‍රයක් විතරයි. නමුත් දුම්මල පද බටගහේ පද ඊගහේ පද ආදී කියන පද කොටස ටික මේ ඔක්කොම මහා සමයමට අයිති. මහා සමයමේ නැටුම් ටික ඔය. එතකොට ඒ ටික ඉදිරිපත් කරලා පිටවීදී කැප කරලා තමයි මහා යාදීනට එන්නේ. ඉතින් මේ සමස්තයම රිද්ධියාගේ අර නාට්‍යමය පෙළපාලි වලට පෙරාතුව කරන විශේෂිත ලක්ෂණ. දැන් තොරන් වට්ටම් කිව්වහම දැන් අත තොරන් හතරම නටන්න ඕන. තොරන් හතක් තියෙනවා මේකේ. දෙපැත්තේ තොරන් තුනයි, මද තොරන් මුදුන් මාලේ තොරණයි, තොරන් හතයි. එතකොට මේ තොරන් හතරම අර තොරන් වට්ටම් කියන එක නටන්න ඕන. ඉතින් ඒක මුදුන් කර කර මුදුන් කර කර මුදුන් කර කර මේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ ආගේ අර යකුන් නැටීමක් මාතරදි නෑ, සන්නි නැටීමක් අයිතිත් නෑ. මොකද දැන් එහෙම ඒවා අපි දකින්න ලැබෙනවා. මොකද රටකුමක් ගත්තොත් අනිවාර්යෙන් දැන් සන්නි නටන්න සූදානම් කරලා පාලි නටන්න. නමුත් මේක කියවෙන්නේ නෑ. ඒක කියවෙන්නේ නෑ කියන්නේ මතුරු යාදිනි විලක්කුද ඊ දූප වටයක් පදයකින්නේ අතුරු කලසන් සමග මඩු දැක මල් සිහින් තාලන් නටන්නේ කපුරු යහනෙන් ස්නාන කර කපු උපත චාමර සලන්නේ කුමරු නැළවුන් සමග එක්තිස් පදයේ පෙළ පාලිය කරන්නේ. ඒකේ කොහෙවත් කියන්නේ නැහැ සන්නි නැටීමක් ගැන. අර පද පෙළ පාලේ 31ක් තියෙනවා කියලා තමයි මේ කවි ගායනෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් නමුත් අද රිද්ධියාගේ බැලුවොත් පාලි සහ සන්නි නටනවා. ඒක උන්ගේ ආතුර පක්ෂේ ආතුර නිවසේ ඉල්ලීම මත කරනවා කියන එක තමයි දැනගන්න තියෙන්නේ. ඉතින් මොකද ගොඩක් දෙනෙක් විනෝද වෙන්නත් කැමති මේ යාගේ ඇතුලේ. ඒ හින්දා විනෝදාස්වාදය තකා එවැනි දේ කරනවා. නමුත් ඒක රිද්ධියාගට අයිති නැහැ. දැන් මාතර සහ බෙන්තර සම්ප්‍රදායේ සමානකමක් තියෙනවා. අපිට පේනවා තිරේ දිස් වෙනවා මේ හීන් තාලම් නටන ගමන් බෙන්තර සම්ප්‍රදායේ අර මාතර සම්ප්‍රදායේ කිව්වා වගේම චාමර පද නටනවා. දැන් 12 පෙළ පාලිය කියලා විශේෂ පද කොටසක් තියෙනවා. අපේ මාතර සම්ප්‍රදායේ අපි කියන්නේ ඔකට නානුමුරේ කියලා. එතකොට බෙන්තරදී 12 පෙළ පාලිය කියලා කියනවා. කපුයක්කාරියත් බෙන්තරක් තියෙන මාතරක් තියෙනවා. මාතර සහ බෙන්තර ශෛලීන් දෙකෙහි සමානකම් සහ සුවිශේෂ ලක්ෂණ. අපේ ජයසේන කෝට්ටිගොඩ අපේ ඇදුරුතුමන්ට පුළුවන් මේ නානුමුරේ කපුයක්කාරිය පිළිබඳව දල වශයෙන් අපි කතා කරලා අපේ ඊළඟ ක්‍රියාකාරකමේදී තවදුරටත් තොරතුරු ඉදිරිපත් කරන්න. දැන් අපේ මේ ප්‍රධාන වැඩ ටික මධ්‍යම යාමේ. දැන් මේ යකුන් වෙනුවෙන් පවත්වන තොවිලර අනිවාර්යෙන් සමයන් කියලා එකක් තියෙනවා. මේක මම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. දවසේ පැය 24 එදා පැය 60ක් හැටියටනේ තිබුණේ. දැන් මේ 24 වුණාට ඉතින් මේ කොටස් 6කට වෙන් වෙලා තියෙනවා. රෑ කාලයේ 3යි, දවල් කාලයේ 3යි සමයන්. සමයන් කියන්නේ සමය නැත්නම් වේලාව, කාල වේලාව. ඉතින් මේ යාගෙත් පවත්වන දැන් හැන්දෑ යාමේට අයිති වැඩ කටයුතු හැන්දෑවේ 6 ඉඳලා රෑ 10 වෙනකොට අවසන් වෙන්න ඕන. ඒක තමයි භූත විද්‍යා නියම. 10 ඉඳලා 2 වෙනකොට තමයි මේ මහා සම්යන් වැඩ ටික කරන්නේ. ඒ මහා සම්යන් ටික ඒ විශේෂයෙන්ම මහා සම්යන් නැටීමයි ඒකට අයිති ඔය පද පෙළපාලේ ඉරටි සුරල්
आदि सियालम एक नटल पंदंग उड़दान पंदंग आनवा इलाट रिव्यान दुमल गिनी मे उम सियालम महासमय ऐतिवा तो महासमय पास अलुन समय अन्न एक सूदान नानमुरे कपियाकार्य दरुण लीम आदि पिपाली टीकेमकाली नटाने नेता अनिवार्य बलियपादी संकीम तमय जागे अवसंकरण्य दुमार सामया नटीम मतरली तीयन महकल कुमार सामयम एक कुमार सामयांग एलिवन जामी नटने गुत्तीन एक गेवाल नेवीम की नतंग संपूर्ण अवतारगी नमूत बेतरदी कुमार समय ते कला कलश पड़ी करलापे निदास क्रीम को तेवला सिद्धवेनवा नमूत मातरदी इटवड़ा विनसाकनी वो पेद पालिटी अवसा बलियपादी आतूर्य आरक्षा करलाग हाथदेन ईग आज्ञा विशेष जखून पालने क्रीम संदा विषमुनिगे अन गुण पीतवल सकस्कर आयुधि यकंदुरा पाविचकनेक पाविचल मे सीएल दोस दुर्क्रीम मे मा पावा मे मे वत्ति बत्म करा नमूत अवसाने दीग आतुरा दवा पिचर प्रमाण मेकिया आ रक्षा मेकरा मेकत् अभी सद कलावागे मनोमय क्रियावलिया शांति कर्म वल अपे आचार तुमा क्यू वगे मे अवसान मे हों से बलांगीन अपे जनता प्रेक्षक සතුටට පත් වෙනවා වගේම ත්‍රාසයට බීතියට පත් වෙන අවස්ථාවක්. ඒ හින්දා තමයි මේ කතාව අපේ ජනශෘතියේ තියෙන්නේ. දුවේ පුතේ මේ බෙන්තර සම්ප්‍රදායේ මේ කලස බිඳීම කියන එක සුවිශේෂත්වයක් තියෙනවා. ඉතින් මහාචාර්ය ලයනල් බෙන්තරගේ අපේ ගුරුතුමා කියයි දුවල පුතාලට මේ කලස බිඳීම සම්බන්ධව. ඔව් ඔබතුමිය කිව්වා වගේ කලස බිඳීම කියලා කියන්නේ දැන් අපි රටයකුමකදී මේ පෙළ ගැසගෙන පූජා විදට ආවේදී डेपीलाट दुदलाटयुत पशे अवसाने दुलाहपिल पालिया स्ना अभी दंड दुलाहपिल पालिया पशे कपय धरण कपय क्यारे पिलीवेल अखन ये पिलीवल इको वीलिवे इवर पशे उन्न कुमार समय मटन मिथंदी अदुरा मून मत अंदर इतम भयानक कलु कुमार संकल्पे कलु कुमार आगे आरूढ़ आवेश मेकट अदाल हद पिपाली ए गुडक देवल करण हद पिपाल नटला समहार दहतु नक्वशन मट हमूल हेमस्तावल ये नटले युवर बेलाम वस्तावल कलु कुमार समय नट शिल्पियांग यदा अपकलह क्रांति अपकल अयंकर सूर्यवास्तु तुरकोरोना बेटी पिदेन गिलती इन्नट कतन उम्मट मेलंद गन्नट मे तरणलियो रटेन बम असन श्रृंगारात्मक कवि कलु कुमार मे आत अतर पंकी हंगी मेत मेकुनकरला मे पूजा पसे कलु कुमार बलिया खद बलिया पावादेन अर समय अवसाने गेन विनवा एक अवतार बलिए दकीन वगे दुम्मल गाल गेय थी जकुम भूत एक्को मरगन पुराल प्रकट बार दिन मे खटेतु बलिय निर्माण करते बलियट अदाल कविकल ये कलु कुमार विस्तर को पेहदी करला बलिय पाव दिन बलिय पावादी अवसाने पिंबर गाल से मन कियला मे शांति कर्मे अवसान मुहूर्त दी अरे आतुरट शत शांत यहाँ आरक्षा करू आरक्षा वक्त पुड़वा
दुए पुते दुवल पुतलट तीरे दिस्सेनवा मे तोरतुरु संबंधव ए तोरतुरु समगम ईलंगट दैक्वेन तोरतुरेहिदी ओबट सुविशेषयक् दकिंट लबेवि ओब बलन्न तीरे दिस्सेनवा मे सुविशेषत्वयक् तियेन बेंतर संप्रदायेदी वेलासनिन् मे कोटस् मे चारित्र विधि प्रमाणयक् इवत्तुनत् मातर संप्रदायेदी मे आकारेट इतिरी पुद पूजा रटाव गेनयन बेंतर संप्रदाय वगेम पिंबेर गहला मे आरक्षा करन नूल बेंदला शांति कर्मय निमा करन दैन विशेषयेन्म अपे दुवल पुतालट बोहो करुणु कारणा अपे महाचार्य वरुण देदेना इदिरिपत् कला ए इदिरिपत् किरीमेदी अपिट वाद्य शिल्पी उदयप्रिय महात्म्या मे कर्तव्य सार्थक करगन संपदायकत्वय सपेयुवा इतिं दुवल पुतालट मे जीविताभियोग जय गन्न अपे अपिटत् अध्ययनय करद्दी विश्वविद्यालय वलदी अध्यापनय लबा दुन्न ए वगेम मे संपत् हटियट श्री लंके अनन्यताय प्रकाश करण अपे कलाकारुवन् हटियट जीवत् वेन अपे कलाकारुवन्टत् मे स्तुतिय प्रकाश करमिन् अद अपि ओबेन् आलिंदेन समु गन्नवा ओबे अनागत अपेक्षण जयकांड ओबट शक्ति धैर्य लभ्यवा किला प्रार्थना करना नवतत् ओब अपि हमु वेन तुरु ओबट आयुभवन् किला अपि समु गन्नवा।